හොඳ අපි මේකෙදි මේක ඉතුරු කොටස බලමු. මේකෙදි මම බීම් එක ඉස්සෙල්ලා දැන් අපි මම කිව්වනේ මේ කොටස අපි හෙව්වා. හරි. දැන් අපි මේ කොටස. අපි මේ කොටස හොයන්න මොකද කරේ? මෙන්න මෙතනින් කැපුවා. දැන් මේකට හොයන්න නම් අපිට තියෙන්නේ මෙතනින් කපන එක. හරිද? එතෙන් කපලා අර වගේම බල මාක් කරගෙන තියෙන බල ටික මාක් කරගෙන බීම් එක මෙහෙම දින මෙතනින් මෙතෙන් කපුව දැන. එතකොට මෙතන තියෙනවා 4.5 සපෝට් රියක්ෂන් එක. එහෙනම් මෙතන තියෙනවා 6 කියලා. 6 නියුට. මෙතන තියෙන දුර 3 මීටර්. හරි. දැන් මෙතන බලෙන්නේ මෙතන බල මාක් කරන්නේ කලින් විදිහම තමයි. ඒ කියන්නේ මොකද මම කිව්වේ? ක්ලොක් වයිස් පොසිටිව් විදිහට. ඒ කියන්නේ මෙතෙන් බලය දුන්න මේක ක්ලොක් වයිස් පැත්ත නැත්තම් කොරලොසුවේ කටුව කරගෙන පැත්තට කරගෙන ඕන. එතකොට මේක ඉතින් අර වගේම ගැලන්නේ ඉතින්. ඉතින් මම මේ කෙලිම ගන්නවා මෙතන V කියලා. V2. දැන් මෙතන මේ බලේ මෙහෙට බලේ දුන්නොත් එහෙම වෙන්නේ මේක මෙහෙට කරගෙන ඔලොස කටුව කරගෙන පැත්තට. ඒකම කලින් වගේම සැගින් පොසිටිව් වෙන දෙන්න ඕනේ. ඒ කියන්නේ ඉතින් මෙතනින් මේ කොටසෙන් මෙන්න මේකෙන් මේ කොටස් කලින් එක වගේ නේ. ඒක නිසා මම එහෙම මොමන්ට් එක දානවා මෙතන M2 කියලා. හරිද? මම කලින් කියපුනේ M2 ගන්න කියලා. M2 ගන්නේ මේක මෙන්න මේ විදිහට නවන්න ඕන නිසා. මෙන්න මේ විදිහට නවන්න නම් අපි මේ වැතර මෙහෙම මොමන්ට් එකක් දෙන්න ඕන. හොඳයි. දැන් මේකේ කලින් වගේ අපි X mark කරගන්නවා. අපිට මේ X එක ඕන නම් මෙතන ඉඳන් මෙතන mark කරගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන නම් මෙතන ඉඳන් මෙතන mark කරගන්නත් පුළුවන්. මෙතන ඉඳන් මෙතනට මම mark කරගන්නවා මොකද ඒක ටිකක් ලේසි. මෙතන එකක් තුනයි එතනින් එහෙර තමයි මම x mark කරන්නේ. මම කලින් වගේම දැන් මේකෙත් තියෙන v2 m2 හැන්. v2 m2 කියන්නේ අපේ වැඩි ඉවරයි. හරි මුලින් අපි v2 හොයනවා. උඩට තියෙන බල සමාන කරලා බිඳුව සමාන වෙනවා. එතකොට 4.5 බලයක් තියෙනවා. ඊපස්සේ ඍණ 6 බලයක් තියෙනවා. ඊට පස්සේ මේකත් පල්ලෙහාට ඍණ v2 බලයක් තියෙනවා. මොනවා බින්දුවට. ඒතර මම සුළු කරොත් එහෙම v2 එහා පැත්තට දානවා. දැන් 5 ඉරින 6යි v2 v2 වෙන්නේ 4.5 ඉරින 6. ඉරින 1.5. v2 සමානයි ඉරින 1.5. ඒක ගන්න නියුටන්. හරි අපි මේ v2 හොයාගෙන ඉවරයි. ඕන v2 දැන් අපිට අඳින්න පුළුවන්. දැන් අපි දන්නවා මෙන්න මේ කොටසේ අපි මෙන්න මේ හරින් කඩලා තමයි අපි බැලුවේ. එතකොට මේ කොටසේ ඉන්නේ මේ කොටසේ ශීර කෝස් එකේ ඉන්නේ v2 සමාන 1.5. එතකොට මේකේ දැන් අපිට පේනවානේ v2 එන්නේ ඍණ. එතකොට මේකේ යටින් අඳින්න ඕනේ. ඒ වගේම අඳිනකොට මේකට පේනවා මේක අපි යම් කිසි උසකින් ඇඳී. 1.5 කියන්නේ මේක ඇතුළේ තුරින් එකක් වගේ නේද? එතකොට අපි සාමාන්‍යයෙන් ඇහි මට්ටමින් බලලා ආසන්න වශයෙන් අන්න මේ විදියට අඳිනවා වඩා හොඳයි. මොකද ඒක තමයි එහෙම අඳිනවා තමයි නිවැරදි ක්‍රමය. එතකොට තුනෙන් එකක් කියන්නේ මෙන්න මේ වගේ තැනක් කියලා හිතලා මම මෙහෙම ඉලක්ක අඳිනවා. ඍණ 1.5 නිව්ටන්. හරි. දැන් අපි මේ shape of diagram එක ඇඳලා මේ සම්පූර්ණ ඇඳලා ඉවරයි. හොඳයි අපි බලමු කොහොමද bending moment diagram එක අඳින්නේ කියලා. bending moment diagram අඳිනවා කියලා කරන්නේත් ඉතින් කලින් කරා වගේ මේ M2 කියන එක වෙන එක. හොඳයි මම කලින් කරා වගේම මෙතන ය තියෙනවා මෙතන B නෙවෙයි මෙතන මේ කඩපු තැන තියෙන්නේ. කලින් ගේ මම කරන්නේ ඒ වටා ගූර්ණ ගන්නවා. ඒ ගූර්ණ බිඳුවට සමානයි. එතකොට මුලින්ම තියෙන මොමන්ට් එක මම දාගන්න M2. ඊපස්සේ මෙතන ඉඳන් ගූර්ණ ගන්නකොට මේකේ නැහැ. හරි 1 2 ඊළඟට මේ දෙකම තියෙන අනිත් පැත්තට. ඒ කියන්නේ M2 තියෙන මේ පැත්ත අනිත් මේ දෙක තියෙන මේ පැත්ත. එතකොට අපි ගන්න පැත්ත නේ අනිත් පැත්තට තියෙන නිසා ඍණ 6යි එතන තියෙන දුර 3යි. ඊළඟට මේකත් ඍණ බලේ v2 එතන තියෙන දුර මෙතන ඉඳන් මෙතනට x මේ දුර 3. එතකොට 3 ධන x. එතකොට යන එක සමාන බිඳුවට m2 ඍණ 6යි 3 ඍණ v2 කියන එක දාන්නවා. ඍණ v2 අපි හුව ඍණ 1.5 කියලා. 3 ධන x සමාන බිඳුව.
M2 රින්න මේකම සුළු කරනවා 6 වරක් 3 18යි. ඒක විනරිනයි සුළු වෙලා ධන කියලා එනවා. කැලේෂන් පහමතමක් 3 ධන x කියලා එනවා. එතකොට මේකේ වරහනුත් අයින් කළෙමුකෝ. 8 ධන කැලේෂන් පහ 3 වැඩි කරාම 4 5යි. ධන කැලේෂන් පහ තවක් x කැලේෂන් 5යි x සමාන බිංදුව. ඉතින් මේකේ සුළු වෙනවා. මං M2 තනි කරනවා M2 සමානයි 18 ඍණ 4.5 මේක හැම ත්‍රිකම් ඍණ 1.5යි x ඒක 18 ඍණ 4.5 ඍණ 4.5 නේද 13.5 18 4.5 ගියම 13.5 13.5 ඍණ 1.5යි x මේක මම ටිකක් හදනවා පස්තරයක් ගන්න පුළුවන් වෙලෙ 1.5 x ධන 13.5. ඉතින් මේ තියෙන්නේ මොන જાතිය? මේ තියෙන්නේ y සමානයි ඍණ m x ධන c ආකාර ප්‍රස්තාරයක්. ඉතින් මෙයාගේ ප්‍රස්තාර කොහොමද තියෙන්නේ? මෙයාගේ ප්‍රස්තාර තියෙන්නේ කොහොමද? y සමානයි ඍණ mx ධන c ආකාරයකට y තියෙනවා yx අනුක්‍රමණය ඍණ අන්තක් කටේ නම් මේ තියෙන අන්තක් කාණ්ඩේ ඒ කියන්නේ මෙහෙම තියෙනවා මේක තමයි c කියන්නේ එතකොට මෙන්න මේ ආකාරයේ ප්‍රස්තාරයක් ඕක හරිද මේක තමයි අනුක්‍රමණය හරිද අනුක්‍රමණය මේකේ ඍණ අපිට දන්නවා අනුක්‍රමණය කියන්නේ x අක්ෂය සමග සාධන කෝණය එතන x අක්ෂය සමග සුළු කෝණයක් හදනවා නම් ඒක ධන අනුක්‍රමණයක් x අක්ෂය සමග මහා කෝණයක් හදනවා නම් ඒක ඍණ අනුක්‍රමණයක් හොඳයි මේ ආකාරයේ ප්‍රස්තාර ඒ කියන්නේ අපේ ප්‍රස්තාරය ඉන්නේ ඍණ මම මෙතන අඳිනවා නම් yx කියලා මෙන්න මේක ඉන්නේ මම පින්නවා මේ වගේ හැඩයක් කියලා ඒත් මේ කැපෙන දණ ඉන්නේ අන්තක් ගන්න මේ තියෙන 13.5 හරිද හරි ඔන්න ඔයගෙත් තමයි ඉන්නේ දැන් අපිට පුළුවන් මේක අඳින්න මම ඔයගොල්ලෝ දැක්කා ප්‍රස්තාරයේ මේ වගේ එකක් මේ වගේම ඔයගොල්ලෝ පේනවා මම මෙතන x එක මැන්නේ මෙතන හරිද ඒ කියන්නේ x අක්ෂයේ දැන් මෙහෙම මේ 6 තියෙන තැනින් මෙන්න මේ අක්ෂයක් ගෙවුවගේ තමයි තියෙන්නේ හරි එතන අපි යන්නේ මේ දින අපේ ප්‍රස්තාරය. වෙන ප්‍රස්තාරේ පටන් ගන්නේ 13.5. උනා කියනවා මේ ඉවරලා තින්නේ 13.5. ඒ කියන්නේ මේක මෙන්න මෙහෙම යනවා. හරිද? මෙතනින් කොහොමද පටන් ගන්නේ මෙතනින්. ඒක අපි දැනන් හිටියා. ඒ නිසා අපිට මේක හෙව්වත් නැතත් ඒක මං කිව්වේ x එක අපිට මෙතනින් මාක් කරගන්න පුළුවන් කියලා. මොකද x එක මෙතනින් මාක් කරොත් තමයි මෙහෙම ඉන්නේ. කිලිම 13.5 කියලා ඉන්නේ. නැත්තම් වෙනාගයක් ඉන්නේ. මොකද x මෙතනින් මාක් කරා කියන්නේ x අක්ෂයේ තියෙන මෙන්න මේවා. එතකොට මෙන්න මේ මෙහිමගේ මෙන්න මෙහෙම ඇවිල්ලා මේක මෙහෙම මෙහෙම දික් කරලා මෙතන කැපෙනාගේ තමයි c කියලා එන්නේ අපි මෙතන මාක් කරනවා මෙහෙම x මාක් කරනවා හරිද අපි මාක් කරේ එහෙම නෙමෙයි අපි මෙතන ඉන්න මාක් කරේ නිසා මෙන්න මෙතන y අක්ෂය තියෙනවා වගේ මේ යගේ කෙලින්ම ඇවිල්ලා තියෙනවා 13.5 කියලා හරියට අපි දන්නවා මේක දැන් මෙතනින් යනවා කියලා අපි දන්නේ මෙතනගේ මොකද්ද කියලා අපිට ඒක බලා ගන්න පුළුවන් අපි එකෙන් අපි x මෙන්න මෙතනින්. ඒ කියන්නේ අපි x මෙන්න මෙතනින්. හරිද? මෙතනින් ඕන. මේ 6 වෙන දෙන තමයි x මෙන්. හරිද? අපිට ඕන මෙතන. ඔකේ. මෙතනගේ කියන්නේ මෙන්න මෙතනයි. ඒ කියන්නේ අපි මොනම පින්නන්න මේදී අපි x මෙන්ලා දෙන්නේ මෙන්න මෙහෙම. හරිද? අපි x වලට 9 දැම්මා මෙන්න මෙතනට එනවාගේ එනවා. අපි දාලා බලමු x වලට 9. ලියනවා සමන රින එක දශම පහයි එක් දන්න දහදශන් පහ දදශන් පහ අපි දාලවලම ට් එක්සලට නමේ මොකද මෙතින් දම් මනීන මෙතින් දම් මෙතන්ට නමේ සමන නමේ කියලා තකොට එම් 2 සමානයි ඍණ 1.5යි
9 දානවා. දාන 13 සම් 5යි. එතකොට බලමු. කොළ කරලා කැල සම් 5කට වැඩි කරමු මුල 9. සම් 5 වැඩි කරනවා 9. 13 සම් 5යි. ඉන්න 13 සම් 5යි. මෙතන තියෙනවා දාන 13 සම් 5 9 බිංදුව. ඒ කියන්නේ x සමාන 9 වෙද්දි m2 සමාන බිංදුවයි. ඒ කියන්නේ මෙතනින් පස්තරේ පටන් ගන්නවා. අපි දැන් අගයක් දැන්නා 13.5යි. මේක ගැද්ද 13.5යි. මෙතනින් පටන් අරගෙන බිංදුවෙන් ඉවරනවා. ඒ කියන්නේ ඔන්නෝග තමයි මිනිමම ඩයග්‍රෑම් එක. හොඳයි මං හිතනවා ඔයගොල්ලෝ පැහැදිලි කොහොමද පැහැදිලි ඇති කියලා මම ගත්ත විදිය සාමාන්‍ය ගණන් කිරීමක් තියෙන්නේ. මේක මේ මහලුකු ගණන් ගණන් නෑ. ඇත්තටම මහලුකු මැත් නෑ මේකේ. ප්‍රධාන ගමයි සයින් කන්වෙන්ෂන් එක අනුව මේක මාක් කරගන්න. ඒ කියන්නේ මෙතන පෙන්නවා මේ සයින් කන්වෙන්ෂන් එක අනුව හරියට මේ මොමන්ට් එකයි ෂේප් ඔෆ් එක මාක් කරගන්න. ඊට පස්සේ කිසි ප්‍රශ්නයක් නෑ. මේ x කියන එක මෙතන දැන් මාරු කරා කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද මෙතන x මාක් කරත් මෙතන දැන් මාක් කරත් අපිට ගන්න පුළුවන්. මොකද අපි ප්‍රධාන වශයෙන් මෙතන හැඩය තමයි සලකන්නේ. ඒ වගේම මේ බෙන්ඩි මොමන්ට් ඩයග්‍රෑම් කියන ඒවා දැන් ඔයාලා පේනවා ෂේප් ඔෆ් ඩයග්‍රෑම් එක මෙතනින් කරලා මෙතනට ඇවිල්ලා තියෙනවා. එතන බෙන්ඩි මොමන්ට් ඩයග්‍රෑම් එක කියන්නේ හැම වෙලම කන්ටිනියුස් ඒවා තමයි ඉන්නේ. කියන්නේ මෙතන ඉවරනොත් එහෙම ඒක පටන් ගන්නෙ මෙතනින්. ඒක නිසා අපිට පටන් ගන්න දෙන කොහොමද ගන්න පුළුවන් ඉවරන දැන් හොයා ගන්න පුළුවන්. මේ මෙතනට තියෙන ඉවරෙන් සපෝට් එකට තියෙන දුර දාලා අපි දැන් සමීකරණ මගින් අපිට හොයා ගන්න පුළුවන්. හොඳයි. ඔන්නම තමයි ෂේප් ඔෆ් ඩයග්‍රෑම් එකයි බෙන්ඩි මොමන්ට් ඩයග්‍රෑම් එකයි අඳින්නේ.